ඔන්න ඉතින් බොහොම ඉස්සර කාලේ කුකුලගේ වලිගය බොහොම ලස්සනට වැඩිලා තිබුණා. දේ දුන්න වගේ පාට කීපයකටම අයිති පිහාටු උගේ වලිගය පුරාම තිබුණා. මොන රට තිබුණේ අවලස්සන වලිගයක්. ඒක වලිගයක්වත් නෙවෙයි, ඒක නිකන් වලිග කොටයක්. කුකුලව රවටලා උගේ වලිගය ලබා ගන්න ඕනෑයි කියලා මොනරා හිතුවා. ඉතින් දවසක් දා මොනරා කුකුලව හම්බ වෙන්න ගිහින් මෙන්න මෙහෙම කිව්වා. කුකුල් රාලහාමි, මට රාලහාමිගේ වලිගය පොඩ්ඩකට දෙන්න පුළුවන්ද? මගුල් ගෙදරකට යන්න ඕනේ. ඒ හින්දා ලස්සනට ඇඳලා පැළඳලා යන්න ඕනේ නේද? ඔබට පිස්සුද? වලිගේ එහෙම දෙන සිරිතක් තියනවද? කුකුල ඇහුවා. මම ආපහු රාලහාමිට ගෙනවිත් දෙන්නම්කෝ කියලා මොනරා පොරොන්දු වුණා. කවදරද ගෙනවිත් දෙන්නේ? මකුල් ගෙදරින් ආ හැටියෙම. මොනරා එහෙම කිව්වා. මකුල් ගෙදර ඉවර වුණු හැටියෙම හවසට. එහෙම නැත්තං රෑයාමිට. සමහර විට පහුවදා එළිය වැටෙනකොට. ඉතින් මොනරා මෙන්න මෙහෙම පැහැදිලි කළා. උදේ ඉර එළිය වැටෙන්න ඉස්සෙල්ලා වරින්, නැත්තං කිකිලියෝ මට සරදම් කරාවි කියලා කුකුලා කිව්වා. මොනරා කුකුලගේ වලිගය පැලඳගෙන සැරසිලා මකුල් ගෙදරට ගියා. ඉතින් ඔන්න කුකුලා වලිගය නැතුව läගලා මොනරා එනතෙක් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නෝ. ඉර බැහැලා ගියා, හවස් වුණා, මොනරා ආවේ නැහැ. කුකුල වැට උඩට වෙලා කෑ ගැහුවා, මොනරා ආවේ නැහැ. මකුල් ගෙදර ජයට කෑම බීම ඇති කියලා කුකුලා හිතුවා. කිකිලියෝ නිදා ගන්නට ගියා. කුකුලා නිදි කිරා වැටි වැටි වලිගය ගැනම කල්පනා කළා. දැන් ඉතින් හොඳටම රෑ වෙලානේ. ඇහැට කනට පේන්නේ නැති තරම් අඳුරුයි. මොනරට පාර එහෙම වැරදුනොත් මගේ වලිගෙට මොනවා වෙයිද දන්නේ නැහැ. කුකුලා නැවත නැවත කල්පනා කළා. කුකුලා නිින්දෙන් අවදි වෙලා මොනරට කතා කළා. මොනරාවෙන ආපහු කුකුලා නිදි කිරා වැටෙන්න පටන් ගත්තා. කුකුලට තමාගේ වලිගය ගැනමයි හිතෙන්නේ. මගුල් ගෙදර ඉඳලා රෑ යාමට එන මොනරට පල් හොරු පහර දුන්නද දන්නේ නැ කියලා කුකුලා කල්පනා කළා. හිමිතිරි පාන්දර කුකුලා අවදි වුණා. මොනර ඇවිල්ලාද? කොමොනර ඇවිල්ලාද? අනේ මොනර ඇවිල්ලා හිටියේ නැ. කුකුලා හඬ ලෑවා. අනේ මොනර බලාතකවත් හිටියේ නැ. දන්නවද ඌ ඉන්දියාවට වැනලා ගිහින්. මේ සිද්ධිය උනේ බොහෝම ඉස්සර කාලේ. ඊට පස්සේ කුකුලට නැවත වලිගයක් වැඩුණා. නමුත් ඉතින් ඒ වලිගය ඉස්සල්ලා තිබුණු වලිගය තරම් ලස්සන නන් නැ. තවමත් තමාගේ වලිගය ගැන කුකුලා කල්පනා කරනවා. එදා ඉඳලා කුකුලා හැමදාම හිමිදිරි පාන්දර තුන් වරක් හඬලනවා. තමාගේ ලස්සන වලිගය ගෙනවිත් දෙන්නයි කියලා කුකුලා මොනරගෙන් ඉල්ලා සිටින්නේ ඔන්න ඔය විදියට තමයි. කුක්කුගු කුක්කුගු ඕන්න අද කතන්දරේ ඉවරයි. ඔයාලත් ඉර බහින වෙලාවට දෝස් ඉස්කෝලේ පැත්තේ ආවොත් මාත් එක්කම හූමිටි තියදියා බකුස් නැන්දගින් හූමිටි කතන්දර අහන්න පුළුවන්. පුංචි යාළුවනේ, හැමදාම හූමිටි කතන්දරයක් කියලා දීලා ඉවර වෙලා අපි පුංචි ඔයාලගේ ලේසිම ප්‍රශ්නයක් අහනවා. ඔන්න ඒ ප්‍රශ්නයට ඔයාලා උත්තර දන්නවනම් මේ වීඩියෝ එකට පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා අපට කියන්න හොඳද? ඔයාගේ උත්තර හරිනම් ඒ හැම උත්තරයකටම බකුස් පැටිය කියලා රිප්ලයි දානවා. වැරදිනම් කියලා රිප්ලයි දානවා. හරි, මෙන්න එහෙනම් අද හූමිටි ප්‍රශ්නය. සූදානම් වෙන්න. පුංචි ඔයාලා දන්නවා සමහර සත්තුන්ගේ පිරිමි සතාට එක නමකුත් ගැහෙන සතාට තව නමකුත් කියනවා නේද? ඕන බලන්න. මෙන්න මෙයාගේ පිරිමි සතාට අශ්‍රය කියනවා, ගැහෙන සතාට වෙලම කියනවා.
එතකොට මෙයාලගේ පිරිමි සතා කුකුලා ගැහැණු සතා කිකිලි ඒ වගේ තමයි මෙන්න මේ පිරිමි සතාගේ ඒ කියන්නේ මොන රගේ ගැහැණු සතාට කියන නම මොකද්ද ඔන්න ඕකයි අද ප්‍රශ්නය ඔන්න ආයෙම මොන රගේ ගැහැණු සතාට කියන නම මොකද්ද ඉස්කෝලෙන් පොඩි තණ්ඩ කියලා දෙන ලස්සනම ලස්සන සිංගිති කතන්දර සිල්ලු අහන්න බලන්න කැමතිද අලුතෙන්ම අපි එකතු කරන වීඩියෝ මගේ අරගන්නේ නැතුව ඔබේ පුංචි දූලා පුතාලාට පෙන්වන්න ලේසිම ක්‍රමය තමයි මේ මෙන්න මෙතනින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අපි වෙහෙස වෙන්නේ ළමයින්ට හොඳම දේ දෙන්නයි ඒ හොඳම දේවල් ගැන ආරංචිය ඔබේ මිතුරු මිතුරියන්ට කියන්න ලේසිම ක්‍රමය අපේ වීඩියෝ ෂෙයා කරන එක ඉතින් අලුත් වීඩියෝවකින් ආයෙමත් හමු වෙනතුරු හැමෝටම ආයුබෝවන්.